ඕන්න එහෙනම් කැප්ටන් අපි සිල් දේවියාවට ආවා. හොඳයි. කොයි දින් ඔය කැල්කියුලස් කොහෙ ගියුන්ද? ඒකනේ නම්. පේන්නේ නැහනේ. මාලකුවට අපිට කිව්වා ඊළඟ ප්ලේන් එක නැගවෙන්න කියලා. කෝ එයා නැහනේ. ටින්ටිනුයි හැඩොක් කියන්නේ ඔය එන දෙන්නද? ඔව් සර්. ඔන්න බලන්න කැප්ටන් ඔය තියෙන්නේ මේ රටේ පරමාණු පිළිබඳ පරීක්ෂණ කරන ස්ථානේ. ලොකු තැනක්. මේක මොනවද කරන්නේ? එන්න කොහෙ ඉඳගත්තර පස්සේ මං කියන්නම් ආ ඉඳගන්න ඉඳගන්න. ෆිල්ඩේ වියන් වාණ්ඩුවට ආරාධනා කළා අභ්‍යවකාශ කටයුතු පිළිබඳ මැදිස්ත්‍රි බාර ගන්න කියලා. මහත් ඉතින් බාරගත්තා. මට එතෙන්දී උදව් වෙනවා වුල්ෆ් කියන ඉංජිනේරුවා. එයා පරමාණු බලයෙන් දුවන යානයක එන්ජිමක් නිෂ්පාදනය කරගෙන යනවා. මේ මොකටද? මොනවටද හඳට යන්න මිසක්. නියම කතාව මහජනතුමා හඳට යන්නද? ඔය ගමනට මගිය උතරන් යනවද? අපෝ ඔය දෙන්න තමයි මගියෝ. ඒකනේ මං කතා කළේ. මොකක්? මාව හඳට යවන්න? මහජනතුමාට පිස්සුද මාව හඳට යවන්න දන්නේ? මං ඔය ගෙදරට වෙලා ඉන්නවා. මට බෑ හඳට යන්න. අනේ වගේ පරමාණුයි පරමාණු රොකට්ටුයි තියාගන්න පරමාණු දැකලා තියනවද? එන්නේ නැහැ මට බෑ. බොහොම ස්තුතියි කැප්ටන්. මං දන්නවනේ කැප්ටන් මේ ගමනට එක පහින් කැමතියි කියලා. මං ඉන්නද? ආ මිස්ටර් වැක්ස්ට මම මේගොල්ලන්ව හඳුනලා දෙන්නම්කෝ. මේ ඉන්නේ කැප්ටන් හැඩොක්. එයා බොහොම කැමතියි හඳට යන්න. ඔය ඉතින් එයා එහෙම තමයි. අනිත් එක්කෙනා තමයි ටින්ටින්. මේ වැක්ස්ට මහත්තයා තමයි මේ ආයතනයේ අධ්‍යක්ෂකවරයා. මහාචාර්යතුමා මට කිව්වා ඔයා විශේෂ පුද්ගලයෙක් කියලා. බොහොම සතුටුයි මේ ගමනට එක්කෙන එක ගැන. මම විශේෂ මගේ සුබපැතුම් පිළිගන්න. ආ ස්තුතියි. ඕගොල්ලෝ බොහොම කැමැත්තෙන් ඇති මධ්‍යස්ථානය දැක ගන්න අපි ගිහින් බලමු. හොඳයි. ඔන්න දැන් සඳ ගමන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඔය මහතුරුන්ට දැක ගන්න පුළුවන්. ඔන්න තියෙනවා XFLR6 පරමාණු බලයෙන් දුවන රොකට්ටුව. මහතුරුනි මේ තියෙන පරීක්ෂණ යානාව. ආ මේ රොකට්ටුව අපි යවනවා හඳට. හඳ වටේ ගිහිල්ලා ඡායාරූප ගන්නවා. මේක පාලනය කරන්නේ පොළොවේ ඉඳන්. මේකෙන් ලැබෙන දත්ත අපේ සඳ ගමනට අති වැදගත්. සීරු චිටින්ද ප්‍රහාරක යන ගුවන්ගත කරන්න හඳුනනුකත් ගුවන් යානයක් අධි ආරක්ෂිත කලාපයට ඇතුල් වී තිබෙනවා. ඔබ දැන් අධි ආරක්ෂිත කලාපයකයි ගමන් කරමින් සිටින්නේ. එම නිසා කරුණාකර ගුවන් යානයේ ගමන් මාර්ගය වෙනස් කරගන්න. එසේ නොමැතිවොත් අපට වෙඩි තැබීමට සිදු වෙනවා. උංගර වැට්ටු නැත්තම් අපි ඉවරයි. ඔබේ පණිවිඩය අපිට ලැබුණා. අපි අතර මං වෙලා ඉන්නේ. අපි සිද්නා ස්ථානය කරුණාකර දන්වන්න. වේල විදියට මොකක් හරි කරදරයක් සර්. අන්න ඒ පාර පැරෂුට් දැම්මා වගේ. සතුරු යානාවට වෙඩි තබන්න. ඒ පාර මොකද මේ වෙන්නේ? ආ අල්ලපු කාමරේ පැත්තෙන් ආවේ මහාචාර්යතුමා. සෞදානේ මේ අඬ හොල්ලන්නේ නිකන් ඉන්නකෝ. අපි හෙට හම්බෙමුකෝ. මහාචාර්යතුමා මාතුරුනි අපේ අධි ආරක්ෂිත කලාපයට ඊයරා ගුවන් යානයක් ඇතුල් වෙලා තියෙනවා. ඒකේ ආපු දෙන්නෙක් පැරෂූට් මගින් මේ මධ්‍යස්ථානයවට කොහාට හරි ගොඩ බැස්සා. ඒ දෙන්නව හොයාගන්න අපි සියල්ල කරන අතරම මධ්‍යස්ථානයේ ආරක්ෂාව තර කරලා තියෙනවා. එහෙම කරේ මධ්‍යස්ථානෙත් මේකේ ඉන්න අයගේ ආරක්ෂාව තහවුරු කිරීමටයි. අපේ මේ ව්‍යාපෘතිය විනාශ කරන්න ආපු සතුරන් කියලායි අපි දැන්ට නම් හිතන්නේ. මොකද බෝම්බ පාරෙන් ඒක ඔප්පු වෙනවා. ඔව් සමාවෙන්න හරි බෝම්බ පාරට පොඩි ගල් කැල්ලක් හිර වෙලා මේ වගේ වෙලාවට මට මතක් වෙනවා මහාචාර්යතුමාගේ හරි මේ මම කිව්වහම අහන්න අතරින් කිචිකේනවා අයියෝ ඉතින් ඇයි සමාවෙන්න ඕන සර් මේ අර පැරෂූට් කාරයෝ දෙන්න අපේ අධි ආරක්ෂිත කලාපයට පැරෂූට් දැම්මේ මොකද? පැරෂූට්? කවුද? මම? නෑ. බැක්ස්ටර් මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. මේ දිනව මම දන්නවා මේගොල්ලෝ රහස් පරීක්ෂකයෝ. ආ එහෙනම් මේ දිනව වෙන්නේ නැති ඉන්ටර්පෝල් එකකින් එව්වේ අපේ ආරක්ෂාව වැඩි කරන්න. අපි තමයි. අපෙන් වෙච්ච අත්වැරද්දට සමාව වෙන මහතුරුනි. බැක්ස්ටර් මට මේ මධ්‍යස්ථානය වටේ තියෙන කඳුල පොඩ්ඩක් ඇවිදින්න ඕන. මං කැමතියි පොඩි එක්සයිස් එකක් ගන්න. අපෝ යන්න. හැබැයි ඉතින් පරිස්සමෙන් මොකද අර ඔත්තුකාරයෝ දෙන්න තාම ඇති. කැප්ටන්, වෝකි ටෝකි සෙට් දෙකක් හොයාගන්න. මට තියෙනවා පොඩි වැඩක් කරන්න.
මෙතනට කෙලිම පරමාණු මධ්‍යස්ථානය පේන. දැන් වැඩේට බහිමු. කෝ බලමු. හා මේ ප්ලෑන් එකේ හැටියට නම් මධ්‍යස්ථානයට වායු ඇදලා ගන්න කවුලුවක් මේ ළඟම තියෙන්න ඕන. ඒකෙන් කාට හරි ඇතුල් වෙන්න බැරි කමක් නෑ. ඒත් ඉතින් මං ඒක හරියටම දන්නේ නෑනේ. කොහෙද ඌ කැත්තේ? ආ අන්න අර තියෙන්නේ. ස්නෝවි. අපි දැන් ගිහිල්ලා බලන්න ඕනේ ඒක ඇතුලෙන් රිංගන්න පුළුවන්ද කියලා. හරි මම මෙතනට ආව නම් පැරෂුට් එකේ ආවට තෙන්න පුළුවන් නේ කැප්ටන් මාව ඇහෙනවද ආව ඇහෙනවා ටින්ටන් කැප්ටන් මං ඉන්නේ වායුව ගන්න කවුලුවක් ළඟ කවුලුව අංක 3 මේක තියෙන්නේ ජේ අංශේ මෙතනට ඕන කෙනෙකුට පහසුවෙන් එන්න පුළුවන් කැප්ටන් දැන් ඉතින් මං කීපෙ විදියට වැඩේ කරන්න මම කරන්නම් ටින්ටන් හරියටම කරන්නම් सिक्यूरिटी මේ බැක්ස්ටර් මහත්තයා වහාම හෙලිකොප්ටරේ යවන්න කවුළු අංක 3 ළඟට ටින්ටින්ව හොයන්න කියන්න හොරෙන් ආපු දෙන්නත් හොයන්න කියන්න හොරෙන් ආපු දෙන්නම හොයාගෙන තියෙනවා වහාම කට්ටිය තම නේ දෙන්නව අතඩංගුට ගන්න දිගටම ටින්ටින්ව හොයාගෙන යන්න परीक्षा कर प्रधान पालन මෙන්න මෙතනින් තමයි රොකට් යන ගමන්පතේ නිරීක්ෂණය කරන්නේ මහාචාර්යතුමා මං අර ඊයේ කියපු උපකරණය ගැන හිතුවද
ආදින්දින් ඒක මම හරියටම ඉවර කළා. ඊයේ ඔක්කොම එකලාස් එක කරගත්තා. මැදිස්ථානෙන් කතා කරන්නේ නිරීක්ෂණාගාරයේ සූදානම්ද? ඔව් සර්, නිරීක්ෂණාගාරයේ ඔක්කොමලා සූදානමින් ඉන්නේ. සර්, රාඩා මැදිස්ථානයේ සූදානම්. මෙන්න මෙතනින් තමයි රොකට්ටුවේ සියලුම කටයුතු පාලනය කරන්නේ. මහත්තුරුනි, තව සුළු මොහොතකින් XLFR6 යානෙ පිටත් කරනවා. යානෙ ගුවන්ගත කිරීම ටින්ටින් මහතාට බාර දෙන්න කියලා මම යෝජනා කරනවා. දැවේවා! මේ නිරීක්ෂණාගාරය තව විනාඩි 3කින් රොකට්ටුව පිටත් කරන්න ලෑස්ති වෙන්න. නියමිත ස්ථානවලට යන්න. තව තප්පර 10යි. 9 8 7 6 5 4 3 2 1 හරි. යන්නේ ආ ඔන්න අපි හඳට යවුව රොකට් එකක් සාර්ථකයි නේද මාස ගානක් තිස්සේ මහන්සි වුණා මොකද්ද අන්තිමට ලැබිච්ච ප්‍රතිඵලය යවුව උඩ ආ සමහරවිට කැප්ටන් වැරදි මකුනේ නිරීක්ෂණාගාරයෙන් පාලන මැදිරියට කතා කරන්නේ පාලන මැදිරිය රොකට්ටුවේ පරමාණු එන්ජින් පන ගන්න ඕන ලෑස්ති වෙන්න ටින්ටින් තප්පර 10යි තප්පර 5යි 4යි 3යි 2යි 1යි 0යි නිරීක්ෂණාගාරයේ සිට පාලන මැදිරියට කතා කරන්නේ පරමාණු එන්ජිම ක්‍රියාත්මක වුණා රොකට්ටුව නියමිත ගමන් මාර්ගය යනවා රේඩා මධ්‍යස්ථානයේ පේනවද ඔව් සර් රේඩාවේ දිස්තනවා ඔහොමයන් බලමුකෝ පාලන මැදිරිය රොකට්ටුවේ ගමන් මාර්ගය වෙනස් කරන්න බින්දුවයි බින්දුවයි 8යි 6 හරි හරි ඔන්න එහෙනම් කිව්වා වගේම අපි වෙනස් කරනවා බින්දුවයි බින්දුවයි 8යි 6 හොඳයි පරමාණු එන්ජිම නවත්තන්න ලෑස්ති වෙන්න තප්පර 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි බින්දුවයි රොකට්ටුව තව සුළු මොහොතකින් අපිට නොපෙනී යනවා සඳේ අනිත් පැත්තට යනවා ඔන්න දැන් රේඩාපතෙන් අහක් වුණා. හා, පොඩි විවේකයක් ගත හැකි. රොකට් එකේ පරමාණු එන්ජිම නවත්තලා තියෙනෙත්. දැන් රොකට් එක හඳ වටේ කැරකිලා එනවා හඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. දැන් අපිට ටිකක් ඉන්න වෙනවා රොකට් එක නැවත දිස් වෙනකල්. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙ පාලනය ගන්න. හරි, රොකට් එක හඳෙන් එහා පැත්තට ගියා. ආයෙ මෙහා පැත්තට එනකොට රොකට් එක පාලනය කරන්නේ අපි. නැවතත් රේඩාපතේට ඇතුල් වුණා. පරමාණු එන්ජිම ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න. දෙන්න දෙන්නකො මට චාන්ස් එක. ආ ගන්න කැප්ටන්. 7 6 5 4 3 2 1 බින්දුව. ගමන් මාර්ගය හදාගන්න බින්දුවයි බින්දුවයි 9යි 8. හරි අපි වෙනස් කළා. නැවතත් හදාගන්න 3යි 2යි 7යි 6. හරි ඒකත් කළා. ඒත් රොකට් එකෙන් ප්‍රතිචාරයක් නැහැ. රොකට්ටුව දැන් වෙනත් දිහාවක යන්නේ. මොකද වෙලා තියෙන්නේ වුල්ෆ්? මට මේක තේරෙන්නේ නැහැ. ගමන් මග වෙනස් කරන්න 7යි 8යි 5යි 2 වෙනස් කරන්න. හරි හරි අපි වෙනස් කරනවා. මේ පිටු රොකට් එක කොහේ යනවද මන් දන්නේ. මට තේරෙන්නේ නැහැ. අපි දෙන සංඥාවලට අනුව යානේ පාලනය වෙන්නේ. හරි මට දැන් තේරෙනවා. හොඳ වෙලාවට ටින්ටින් කිව්ව උපකරණේ දැම්මේ. හරි බොස් දැන් රොකට් එක අපේ අතේ රොකට් එක දැන් අපිට ඕන තැනකට ගෙන්න ගන්න පුළුවන් නියමිත කරා මොකද වෙ කරන්නේ කරන්න දෙයක් නෑ වැක්ස්ටර් මට සිද්ධ වෙනවා XFLR6 රොකට්ටුව පුපුරවා හරින්න ඒක මහ ලොකු පාඩුවක් නේ කරන්න දෙයක් නෑ අපේ රේඩියෝ සිග්නල් එකට වඩා ප්‍රබල රේඩියෝ සිග්නල් එකකින් රොකට්ටුව පාලනය කරනවා කරන්න දෙයක් නෑ දැන් ඉතින් අපිට අපේ රොකට්ටුව පුපුරවා හරින්න සිද්ධ වෙනවා නැත්නම් ඒක සතුරන් අතර පත් වෙන්න ඉඩ තියෙනවා වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද පාලන මැදිරිය දැන් රොකට්ටුව ගමන් කරන්නේ ගුවන් පතෙන් කිලෝමීටර් 800කට එපිටෙන් රොකට්ටුව දැන් අපිට ඕන විදිහට පාලනය වෙන්නේ නෑ නිරීක්ෂණාගාරය රොකට් එක පිපුරවද ඔය යන්නේ තාම පිපුරුවේ නෑ යසට යනවා
අයියෝ අපේ රොකට්ටුව කවුලෝ ගන්න හදනවනේ අයියෝ ඉතල වැඩක් නැහැ දැන් ජීවත් වෙලා කොහොම පළදම අනේ ජීවත් වෙන්න මොකටද ඕනේ ආ මේ වයර් දෙකක් ගැලවිලානේ මේ දෙක ගැට ගැහුවොත් වැඩේ හරියන්න ඕනේ මේ පාර හරියයි බලමුකෝ ඔන්න නිරීක්ෂණාගාරයෙන් පාලන මැදිරියට XFLR6 යානේ පුපුරා ගියා දැන් කිසිවක් පේන්නේ නැහැ දේවා ඔන්න හැමදේක්ම කලින් හිතලා රොකට් එක කවුරුහරි අල්ලගනී කියන බයට ඒක විනාශ කරන්න ක්‍රමයකුත් හදලා මේක ඇතුලේ ඔත්තුකාරයෙක් ඉන්නවයි කියලා මට සැකයක් හිතුණා. අන්නේ ඒ නිසායි මම මහාචාර්යතුමාට කිව්වේ මේක පුපුරවන්න ක්‍රමයක් යොදන්න කියලා. එහෙම කරපු එක හොඳයි නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔව් එහෙම තමයි. ඒත් ඉතින් අපි කාලාන්තරයක් මහන්සි වෙච්ච මහන්සිය. අයියෝ අපත ගියා හා සමානයි නේ. එහෙනම් එහෙම කියලා කනගාටු වෙන්න ඕනේ නැහනේ මහාචාර්යතුමා දැන් බලන්න රොකට් එකේ එන්ජිම හොඳට වැඩ කළා. ඒක හඳ කිට්ටුවට ගියා විතරක් නෙමෙයි ඒක වටෙත් කරකුණානේ. ටෙන්ටෙන් කිව්වේ ඇත්ත. කනගාටු වෙන්න එපා. අත්හදා බැලීම සාර්ථකයි. අපි හෙට ඔයගොල්ලන්ව හඳට අරන් යන රොකට් එකේ වැඩ කටයුතු ආරම්භ කරමු. ඔව් ඔව් ඔව්. හඳටම යනවා. ආයි කතා දෙකක් නැහැ. ලාබ්බුවක නම් ඇත්තටම බොහොම හොඳයි. ඔයා කොහොමාරි රොකට් ව්‍යාපෘතිය ප්ලෑන් එක ගන්න ඕන. මට ආරංචි ටින්ටිනුත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ටින්ටින්ට පාඩමක් උගන්වන්න මං කාලයක් බලන් හිටියා. මේක තමයි ඒකට හොඳ වෙලාව. පොඩි අප්සෙට් එකක් තියෙනවා. රොකට් එක යවන්නේ බදාදා. ඒ කියන්නේ කර්නල් අපිට තියෙන දවස් දෙකයි. මගේ හිතේ තියෙන වැඩේ ක්‍රියාත්මක කරන්න දවස් දෙක හොඳටම ඇති. ආචාර්යතුමා ඔය පරීක්ෂණේ ඉවරනකම් මම මේක ඇතුලේ තව පැය කීයක් ඉන්න ඕනද? තව එක පරීක්ෂණයක් තියෙන්නේ. ඇතියන්තං මං හරියට ටැංකියක ඉන්න ගෝල්ෆිෂ් කෙනෙක් වගේ. මේ අඳිම ටොම් පහක් විතර බරයි නෑ. හඳට ගියාම ඕක එච්චර බර වෙන්නේ නෑ. එහෙදි හැම දෙයක්ම මෙහෙට වඩා 6 ගුණයකින් බර අඩු වෙනවා කැප්ටන්. ආ ඇත්තද? ඒක ලොකු දෙයක්. එහෙනම් අපි පරීක්ෂණය ආරම්භ කරමු. මාව ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා මහාචාර්යතුමා. හරි. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් වැඩේ නවත්තන්න. හොඳයි. අපි මුලින්ම රික්තකයක් ඇති කරනවා. දැන් කැප්ටන් ඔයා ඉන්නේ රික්තකයක. ප්‍රශ්නයක් එහෙම නැහැනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය කොහමද? ප්‍රශ්නයක් නැහැ. දැන් අපි උෂ්ණත්වය අඩු කරන්න යන්නේ. එහෙනම් උෂ්ණත්වය අඩු කරන්න පටන් ගන්න. හරි. කාමරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -50 තියාගන්න. ප්‍රශ්නයක් නැහැනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ඇවිදින්න. මේක උස්සගෙන කොහේ යන්නද? අඩියක්වත් තියන්න බෑ. මොමුදයි තව යන්න. දැන් ඇටි කැප්ටන් නවත්තන්න. නවත්තන්න කැප්ටන්. කැප්ටන් ඔය ඇටි. ඔය ඇටි. මොකක් හරි වෙලා තියෙනවා බුල්. කාමරයේ පීඩනයේ සාමාන්‍ය තත්ත්වයක් තියෙන. මං කාමරය ඇතුළට යනවා. හරි දැන් මේපා උෂ්ණත්වය අඩුයි ඔයා සීතලෙන් බල්ගෙන ඉන්නේ දැන් කොහොමද අරින්න කැප්ටන් කොහොම ඉන්න මං හෙල්මට් එක ගලවන්න අනේ අප්පේ අර පළවෙනි පරීක්ෂණයට පාවිච්චි කරපු මියුටිකනේ ඔය උන් එළියට ගන්න අමතක වුණානේ ඔයාට කෑ ගහන්න තිබ්බනේ ගිරිය කැඩෙනකන් කෑ ගැහුවා ඔයගොල්ලෝ උත්තර දුන්නේ නැහැ. ඇඳුම් කට්ටලේ රේඩියෝ සෙට් එකේ වයර් ගැලවිලා කැප්ටන්. මා කොහොනේ හිටියා නම් ගුටි ගන්න තිබුණා ඔකට. කළා. දැන් අපි දන්නවා ඇඳුම් කට්ටලේ අඩු උෂ්ණත්වයටත් රික්තකයටත් ඔරොත්තු දෙනවා කියලා. මේ අපෝයි. ඊයෝයි. මොකද මොකද මේ කලබලේ? මේ මේ මියා. මියෝ හැම තැනම දිව්වා. අනේ මොකද වෙලා තියෙන්නේ බලන් ඩෝරගේ. ආවද පස්සේ නම් ගැහුවේ ඈ?
අනේ කැප්ටන් ඔය ඒරියල් එක හුඟක් උසයි කියලා හිතාගන්න බැරි වුණාද හිතාගන්න තවත් හිතන්න මට දැන් හිතලා හිතලා ඇති වෙලා තියෙන්නේ මම යනවා යන මහචාර්යතුමා ගෙදර මේ වයින්පට වැඩක් නැහැ වාගේ රොකට් එකක් කරන් ඔය ඕන තූතුකුඩු කියන්න මම යනවා යන්න තූතුකුඩු යන්න මොකද මං බූරුවෙක් කියලා හිතුවද කැප්ටන් 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 ඔහෙට කිසිම හිතන්නේ නැහැ මට ඔය විදිහට කතා කරන්න බූරෙක් ගන්නට දාලා ඔහෙට නෑ මං කවුද කියලා आचार्युमा महाचारे मुकदमे बोरवे कथा वाक्य आचार्युमा මුදල් නැස්ති කරන්න නැතුව මේ ටික යකඩ බඩු කඩේකට දෙමුද? බලන් ඉන්නේ යනවා. මේකයි. මට නොකියා මේක උඩ යන්නේ නැහැ නේ එකපාරටම කියනවා නේද? කියන්නම්. පේනවනේ මේ කුටියෙන් නම් තමයි රොකට්ටුව සම්පූර්ණයෙන් පාලනය කරන්නේ. මේ මැදින් තියෙන ටෙලස්කෝප් එක. අර එහා පැත්තෙන් තාම රසායනාගාරයේ වැඩ කටයුතු කරගෙන යනවා. දැක්කනේ. උදුමයි. ඒ තත්තයි. බලගෙන ඔතනින් පෙරලෙයි. වැටුණා නම් එල්ල ගහලා යන්නේ. ආ, දැන් ඉතින් අපි මෙතනින් පල්ලෙහාට බහිමු බල බල ඉන්නේ නැතුව. මේක තමයි විවේක ගන්න කුටිය. රොකට් එක නැග්ගෙන කොටයි බසන කොටයි මේකේ ඉන්නේ. අයියෝ, ඒ ඉතින් ඔය කී පාරක් කියන්නේද ඔතනින් වැටේ මිනිස්සුය පේන්නේ නැද්ද පිටිපස්ස? ආ, දැන් ඉතින් ඔක්කොම එක අපහු ඊළඟ තට්ටුවට යන්න. මතක තියාගන්න පල්ලෙහා තට්ටුවේ මේ විදිහටම දොරටුවක් තියෙනවා කියන එක. अरे हाथ पेन दिए गबड़ा काम मे कुटी यानी पीड़ने समबर की कमल प्रश्न प्रश्न मट अन्न टीका बल मैं महाचार्य तुम මොනවා කඩාගත්තද දන්නේ නැහැ. අජිතුමා මොකද උනේ පොඩ්ඩක් කතා කරන්න අම්මේ. ආ මෙන්න ඔයගේ කණ්ණාඩි කුට්ටම. හන්දට යන්නේ කොහමද පොළවේ හරියට යන්න බැරුවා? ආ කවුද? කල්පනාව නැති වෙලා. මෙයාගේ මතකය හැගෙන්න මොකක් හරි ක්‍රමයක් යොදන්න ඕන දොස්තර මහතුරුනේ. මතකේ ගන්න පුළුවන් ක්‍රමයක් තිබුණා මට හරියටම මතක නැහැ. ආයි මතක් කරන්න try කරලා බලන්න.
आये पुल्ले किंग डेवुट समारे इट मत के ए कांटे के लिए पहलों ते हम मुकद कराने ये वडे हरियाण ने आप ही मुकाक करी वेरन क्रम या खोआ गांडो ना मैं आई तरह परमाणु एंजिम के ना दानने मां के ना दे तेरनो कैलकुलस ना तू हांदे ते अन्न विधि आक ना है सतुरा सतुरा बार दिलो बड़ा नौकता नौसीना मुकुट कराने क्या निकाबाई भी मकी मोले पैदे नॉलो आचार्य तुम्हारे मंके नया बड़ूआ हेलेने बा उन्ना उन्ने गाता उन्ना हेलेने बा आरिया ना गल गिल्ले वगे इन्नो इसे गुड़ी चिया दान रे बेबार एक को होंदा रे एक को मेरे बेनो नेता परल्लो या मट्टा सूदा ना बेनो कैप्टन टिंटिं वेडे हर गया वागे मून अवेना सुना कनगाटू किस्मा वेने सकने कैप्टन उदय इंदला महान सेवनो आयागे मत के गेंद आउर उन्हें दावस ने सातवीं जगह ला पत्तू कर बरान दोला कैप्टन अन्ना लगे इंदी अन्ना हिते ने एक मोकटा दा उतने लंगे इंदे पा महाचारी तुम आगे किसी में बिनसाक नए बैक्स्ट मात्या महाचारी तुम्हारे माता के गेंद उत्साह करो वो कैप्टन तब देंगे पावला पैंत कटे लाइन दिन दिन आंधे ते आना गमन नवती ना मेरे कमहा केदवाज क्या आचार्य तुम इंद्रगिन बलागिन तुम्हें लोग आचार्य तुम गल गिले बलागिन नगिटिंद मम्मे करने आसावे हिता नगिट पूर्वा ये महाचार्य बूर्व ही ना मटक बूर्व एक पेंडर है ना बूर्व मगर वही ना मैं मटक आवाज़ क्यों है हाँ मगर तो मटक बूर्व ही क्या ना तो मटक बूर्व है क्या होविन्ना हाँ कैप्टन वह हिंद महाचार्य तुम्हारे आए मटक के आवा अभी कोम अकेले वार्ड स्तुति कराने तो मानदान ने हाँ एक का सुलुद्याक सुलुद्याक ने मी वह नहीं दिया ना हंदर दिया ना कमने हिम पिटी मनावा दी ना माने हंदर दिया ना मानदान ना होंदा कराने नहीं आव आने कैप्टन मटे हारी में संतोष है मटे मैं पुद्ध माय लंग दिन में हंदर तो मिनिस्टर गोटे बहेले अविदीन ने पटांग करनो आ ये मवेन नहीं तिंग महाचार्य तुम्हानी साई नहीं मिस्टर वेक्स्ट मेकर संबंध जो हम के ने कुटुम होया इस तूती करन रोने महाचार्य तुम आगे मुकाखर वेनु सब पेन वादा ओ कोमा एका वागे वेड़ का एक महाचार्य तुम आन होई टीन रोकट्टे का कहते हुए नया ने बहुत मिस्तूरी मागे आधा हसक ना माय ये उन आड़ी टीम मेक मटा थानी है मगर आने पुलवांग वेड़न ने में यहाँ पर तेरे साथ तीन आ मुकद मटे हिम्मत या पेन ने बरान को नलावाज करेगा हगन ने तू देंगे हेनु आने ओ कैप्टन සඳ ගමනේ යද්දී රේඩියෝ සංඥා හැම එකක්ම ඇහෙන්න ඕනනේ ඒ නිසා මං මේ උපකරණයක් හයි කරගත්ත මගේ කනට දන්නවනේ මට ඉතින් පොඩ්ඩක් කන් ඇහිම අඩුයි කියලා මං කිව්වනේ දෙන් දෙන් ඔයා වගේ නෙවෙයි මං හොඳට කල්පනාවෙන් ඉන්නේ ආව් ආවුද මේ යන තැන දොරක් තිබ්බේ ස්නෝවි අපි දෙන්න කොයි තරම්නම් ගමන් ගිහිල්ලා තියෙනවද ඒත් මේ වගේ ගමනක් නම් ගිහිල්ලා නැහැ කැප්ටන්ගේ මූණේ කිසිම සතුටක් පේන්න නැණි සතුටු වෙන්නේ කොහමද? ඔය කැල්කියුලස් එක යකඩ බටේ හඳේ ගිහිල්ලා හිරවුණොත් අපිට අවුරුද්දටවත් ගමට යන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඒකයි තේරුම් ගන්න. හඳට වෙලා හාව වතක ගා තමයි දෙන්නට ඉන්න වෙන්නේ. ආන්න. අර බලන්න කැප්ටන්. බලන්න කොහේද ලස්සන? වෙන නැත්තම්. කැල්කියුලස් හොඳ කරපේකේ පාපේ දැන් මට තමයි ගෙවන්න වෙන්නේ. හොඳ කරන්නම වටින්නේ නැහැ. කැප්ටන් පිටත් වෙන වෙලාවත් කිට්ටු වීගෙන ඉන්නේ. මේ වගේ ගමනක් මොහොතේ ගිය නාවිකයෙක් යයි කියලා කවුද හිතුවේ නේද? මොකක් කිව්වා?
බල්ලොත් හඳර ගියේකේ නාවිකේ හඳර ගියා මොකද වෙන්නේ සුභ ගමනක් ටින්ටින් ඔයා වගේ තරුණයෙක්ට මෙහෙම යන්න අවස්ථාවක් ලැබිච්ච එක ලොකු වාසනාවක් කරගඩු වෙන්න බා මට තියෙන චාන්ස් එක ගන්න ඔහෙ ස්තුතියි කැප්ටන් ඒත් ඉතින් මට මේ පොළොවේ ඉඳන් කරන්න දේවල් ගොඩක් තියෙනවානේ සුභ ගමන් වුල්ෆ් මහාචාර්යතුමාට ගමනේදී සම්පූර්ණ සහයෝගය දෙන්න හොඳයි වැක්ෂ මහත්තයා එහෙනම් මහාචාර්යතුමා මේ ගමනේ සාර්ථකත්වය රැඳිලා තියෙන මහාචාර්යතුමා ගන්න තීරණ මතයි බොහොම ස්තුතියි මිස්ටර් බැක්ස්ටර් කතා දෙකක් නෑ මේ ගමන නම් අපි හඳට ගිහිල්ලාම තමයි නවතින්නේ मध्य स्थान कथाकरण මැදස්ථානයේ රොකට් වලට පිටත් වෙනුන තව විනාඩියක් එකයි. තව විනාඩියයි. ඔප්පිය වැටෙන්න යන්නේ. කොහේ හරි වැරදිලා නම් අඹ සරණයි. හොඳයි. එහෙනම් බලමු. ඩොක් ඩොක් ගන්නෙ මොකද්ද? ආ. මගේ පපුවේ සද්දෙන්නේ. ස්නෝවි. ස්නෝවි මෙහාට ඇවිල්ලා දිගා වෙන්න. ස්නෝවි. අවසන් දෙනුන් දීම 10 9 ස්නෝවි 8 ස්නෝවි විව දිගා වෙන්න 6 5 4 3 2 1 පිටත් වෙන්න दिखट कथा कर उत्तर दिखट कथा कर निरीक्षणागारे मध्यस्थान कथाकराने දැනට රොකට්ටුව පෘථිවියෙන් කිලෝමීටර් 3000ක් පිටින් තියන්නේ નિયમિત ගමන් මාර්ගයේ ගමන් කරනවා රොකට්ටුව පාලන මධ්‍යස්ථානේ අමතන්න පාලන මධ්‍යස්ථානේ අමතන්න රොකට්ටුව පාලන මධ්‍යස්ථානේ අමතන්න උම් මැරිලා නම් වැඩේ බකල් පාලන මධ්‍යස්ථානේ අමතන්න අමතන්න නෝවි මට පේන විදියට බල්ලා විතරයි ඉතුරු වෙලා තියෙන්නේ පාලන මධ්‍යස්ථානේ අමතන්න අමතන්න මේ රොකට්ටුවෙන් මධ්‍යස්ථානයටයි කතා කරන්නේ මම ටින්ටින් මට මේ දැන් සිහිය ආවා මම දැන් යනවා අනිත් අයට කොහොමද කියලා බලන්න තව ටිකකින් අමතන්න හුරේ ඔක්කොම හොඳින්ද මචං තුමා ආරි ආරි කැප්ටන් ඔයාට කොහොමද මොනේ ඉන්නවා සෝදී එහෙනම් මහත්තුරුනි අප දැන් සඳ බලා යමිනුයි ඉන්නේ. ඔරු කියන්නේ බා මාචාර්යතුමා අපි මේ හන්දරේ යන්නේ මට නම් විශ්වාස නැහැ. මේ ඕදියට කියන දේ පිළිගන්නේ හන්දරට යන්නේ. මං දැන් සරයක් කිව්වා බොරු කියන්න එපා. මොකටද ඔය හැටි බොරු කියන්නේ? මහාචාර්යවරු බොරු කියන්නේ නැහැ. කාටද කියන්නේ? විශ්වාස නැහැනේ. එනවා මාත් එක්ක උඩට යන්න. දැක්කම ඔයාට මෙතේරි. දැන් මේ බලන කන්නාඩිය ඔන්න බලන්න. लोक बोले बेना अरे इता गंदा बै हरि पुदुमाई अरे लस्सन बलंद को अपि दन पृथ्वीयन किलोमीटर 8000 විතර ඈතින් ඉන්නේ බොහොම ඉක්මනින් අපි හඳේ ඇවිදිනවා